අපි මෙතන තමයි මාත් ඉන්නේ. හොඳයි. අපි මේ මනු කැලේ දාගෙන ඉන්නේ. හොඳයි. අර ගිනි මැලිය ගාලා තියෙන අලියනවා. ඉස්සර. අලි රැටි සම්. දීපේටි අර හොඳ කොමෙන්ටින් ඔයන්නේ. ඔබේ දටුව රූපරාමපුරේ සිටියේ බිසෝ මැනිකා. ඇය අපට මුණ ගැහෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් 23 වෙනිදා. ඒ වෙනකොටත් බිසෝ මැනිකාට සහ ඇගේ දියණියට ඉන්නට නිවසක් හෝ ජීවත් වන්නට ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. බිසෝ මැනිකාගේ අවශ්‍යතාවය ඒ වගේම අසරණ බව හඳුනාගෙන පැය 48ක් යන්නට පෙර ඇයට නිවසක් තනා දෙන්න ගම්මැද්ද අපි අපේ පළමු පියවර තැබුවා. හරියටම මාස 2යි දින 14ක් තුල බිසෝ මැනිකාගේ නව නිවස ඉදිකර ඇයට බාර දීමට අද අපට හැකියාව බව මේ මොහොතේදී ඔබට කියන්නේ ඉතාමත්ම සතුටින්. මේ ඔබේ ගම්මැද්දයි. සතුට පමණක් ඉතිරි වුණු සුබ මොහොතින් බිසෝ මැනිකා සහ ඇගේ දියණිය නව නිවස වෙත රැගෙන විත් විවෘත කිරීම සිදු කෙරුණා. ගම්මැද දින සිය දෙවන ක්‍රියාන්විතයට ආශිර්වාද කරමින් අපහා අත්වල බැඳගත් බොහෝ පිරිසක් අද මේ අවස්ථාවට එක්ව සිටියා. සිංහපුර ගැමුණු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහනුවර විචිත්‍රාලංකාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය දිව නව නිවසට බිසෝ මැනිකා ගොඩ වුණා. ඒඩ්‍රින් වස්නායක මහතා මෙම නිවස සඳහා මූල්‍ය ආධාරයක් පිරිනමා තිබෙනවා. MSR සෝලා අධිපති ජිහාම් රමීත් මහතා, සුචීව අමින්ද යුවල ඇතුළු සියලු දෙනාගේ දෑත් වලින් බිසෝ මැනිකාගේ නිවසට අවශ්‍ය සියලු ගෘහෝපකරණ ද පිරිනමුණා. ජෙරි ජයසිංහ මහතාගේ මූල්‍ය දායකත්වයෙන් බිසෝ මැනිකාගේ නිවසේ අනෙකුත් කටයුතු වෙනුවෙන් වසරක් සඳහා දීමනාවක් ලබා දුන්නා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පද්මශීලී ශාන්තිලතා මහත්මිය, සිංගපුර 286 වසම බහර ග්‍රහමනිලධාරී පොපුල් විතාරණ මහතා සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතාද මෙම නිවස වෙනුවෙන් තම දායකත්වය ලබා දී තිබෙනවා. සියලු දෙනාගෙන්ම මට ලැබුණු සහයෝගය අද දක්වා ජීවත් වීමට පුළුවන්කම ලැබුණා. නැත්නම් මගේ දියණත් මමත් පාපාරේ යමින් මට ඉන්න දෙන්න නැතුව තමයි ඉන්න වෙන්නේ. සිටසා එතනේ අපේ මේ මහත්මයා අමොවේ මේ නිවස සාදා දෙන බවට අපේ මේ කුඩා දැල්පත දෙවිලා බලලා මට කිව්වා කොහොම හරි මම මගේ වියදමින් හරි මට නිවසක් හදලා දෙනවා කොහොම හරි මේ කාර්යය ඉෂ්ට කරනවා කියලා. එදා ඉඳලා මම හිතාගත්තා මට මේ ඉන්න හිටින්න තැනක් ලැබෙයි කියලා. සිරසේ කාර්ය මණ්ඩලයටත් මෙම විය පැහැදන් කරපු සියලු දෙනාටත් මේ නිවස සාදා දුන්නු බඩු බාහිර ආදිය ගෙනාපු සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. අපි හැමෝගෙම ඇස් අරින දෙයක්. අපි හැමෝටම යම් දෙයක් කරන්න පුළුවන් තව මිනිස්සුන්ට මම හැමෝටම ආරාධනා කරනවා හැකි පමණින් මෙම ගම්මැද ව්‍යාපෘතිය කරගෙන ඉදිරියට යන්නට මේ වගේ තවත් පවුල් වලට උපකාරයක් වෙන්නට ඉදිරියට එන්න කියලා මම ආරාධනා කරනවා. ඇත්තම මාධ්‍යයක් නෙමෙයි මේක. මෙහෙවරක් කරන ආයතනයක් කියලා මට හිතෙනවා. තැන් තැන් වල ගෙවල් ගන්න තමයි දෙන්න නතරලා හිටියේ. ඒ දෙන්නට කිසිම ජීවන මාර්ගයක්වත් තිබුණේ නැහැ. සිරස මාධ්‍ය ජාලයේ මේ ගම්මැද්ද සරහාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ඔබේ ගම්මැද්ද.